දේවල් හරි කාලෙදි ලැබෙයි නතාෂා පෙරේරා. මම දැන් ලංකාවේ ඉන්නේ කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒ ගොසිප් එකට මං වෙනින් උත්තර දී තිබුණි මට ආදරය කරන අය. පුංචි සන්ධියේ සුළඟක් වී ගීතයේ සුවහසක් ළමා සිත්සනසු ඇයාද සංගීත විශාරදවරියක් නීතිඥවරියක් පිරියක් සේම ගෘහණියක්. පසුගිය කාලේ පුරාවට තරමක් නිහඬියාවකින් පසුව කරලියට පැමිණ ඇති ඇය මෙවර අපහ කතාබහට එක් වුණේ ජීවිතයේ අලුත්ම තොරතුරු අපහ බෙදා ගන්නයි. ඇය පුංචි සන්ධියේ සිට රසික හදවත් ස්පර්ශ කළ නතාෂා පෙරේරායි. නතාෂා බොහොම කාලෙකට පස්සේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම ටික කාලෙකට රටින් බැහැර වෙන්න සිදු වුණා. ඒ කාලෙදි මම ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. දැන් මම ආපහු ඇවිත් ඉන්නේ. දැන් ඉතින් දිගටම ලංකාවේ ඉන්නයි බලාපොරොත්තුව. ඒ නිසා සෑහෙන කාලයක් නතාෂාට කලාවේ නැතෙන්න වුණා. මුලින්ම අධ්‍යාපන කටයුතු නිසා කාර්ය බහුල වුණා. පස්සේ නීතිඥවරියක් ලෙස දිවුරුම් දී ඒ කටයුතු එක්ක කාර්ය බහුල වුණ නිසා කලා කටයුතු මගහැරුණා. ආරාධනා ලැබුණත් බාරගන්න විදිහක් තිබුණෙම නැහැ. දැන් නම් ගායනෙන් හා රංගනෙන් ප්‍රයෝජනයක් ගන්න කාලේ හරි කියලා හිතනවා. ගයන්න රඟන්න ආරාධනා ලැබුණද මම දැන් ලංකාවේ ඉන්නේ කියලා ගොඩක් අය දන්නෙත් ළඟදී. මේ පාර ලංකාවට ආවෙත් හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා කියන අදහසින්. ප්‍රියාන් එක්ක නැවත ගීයක් ගයන්න අදහසක් නැද්ද? යායට පායනා ගීතෙන් පස්සේ අපිට නැවත ගීතයක් කරන්න බැරි වුණා. අපි එකට ඉන්නවා කියලා නිර්මාණයත් එකටම කරන්න ඕනේ කියන අදහසක් අපේ නැහැ. ප්‍රියාන් මුලින්දලම කිව්වේ අපි ශේෂ්ත්‍රයට ආවේ දෙන්නෙක් විදියට නිසා හොඳ දෙයක් ලැබුණොත් විතරක් කරමු කියලා. ප්‍රියාන් සහ ඔබ වෙනුණා කියලා කතාවක් පැතිරුණා නේද? අපි එකට නිර්මාණ කරන්නේ නැති වුණාම දෙන්න එකට පේන නැති වුණාම නැතිනම් එකට පින්තූර අරන් සමා ජාලවල අප්ලෝඩ් කරන්නේ නැති නිසාත් සමහරු එහෙම හිතනවා ඇති. අපි විවාහ වෙලා දැන් අවුරුදු පහමාරක් වෙනවා. ඉදිරියේදී අපි එක්ක නිර්මාණයක් කරන්නත් පුළුවන්. මේ කටකතා ගැන ඔබ හිතන්නේ මොනවද? ඒක බොරු ගොසිප් එකක්. හරියට ඒ වැඩසටහන බලපු නැති කෙනෙක් මඩ ගහන්න කරපු වැඩක්. මම කිසිම තැනකදී එහෙම කතාවක් සඳහන් කළ නැහැ. ගොසිප් හැදෙන එක ලෝකෙ හැමෝටම පොදු දෙයක්. වෙනස අපිව ටිකක් දන්න හින්දා ඕව දුරදි කියනවා වැඩි. ඒ ලෝකේ ස්වභාව තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. ඕව කරන්නේ බොහොම සුළුතරයක්. ඉතින් ඔය ගොසිප් එකට මටත් කලින් මංගුණෙන් උත්තර දීලා තිබුණා මට ආදරය කරන අය. ගොඩක් සතුටුයි ඒ ආදරේ ගැන. ඒ නිසා මට ආදරේ නොකරන සුළු පිරිසක් කරන කියන දේවල් ගැන මං එතරම් හිතන්නේ නැහැ. නතාෂගේ වැඩ කටයුතු වලට ප්‍රියාන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඔහු කලාවෙන් ටිකක් ඈත් වෙලා ව්‍යාපාර වැඩ කටයුතු වලට වැඩි කාලයක් යොමු කරනවා. දෙදෙනාම එකිනෙකා ගැන හොඳ තේරුම් ගැනීමකින් සහ අවබෝධයකින් අපේ වැඩ සමබරව කරගෙන යනවා. දෙන්න තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද? ඒකත් ඉතින් කාලයටම බාරයි. හරි දේවල් හරි කාලෙදි ලැබෙයි. එතකල් බලන් ඉන්නවා.